මේ කියපිය ඉස්සලා කියව ප්‍රශ්නෙට පිළිතුරක් වශයෙන් තියෙන එකක් සාතන් වහන්සේලාගේ ඥාන විපරිත හි ඇති විය හැකිද කියලා මම අහන්නේ අභිධර්ම පොත්වල සඳහන් වන්නේ බුද්ධක් වශයෙන් කරන ක්‍රියාවන් විදි ඥාන විපරිත හි ඇතිවන බව නව බුදුරජාණන් වහන්සේලාට එවන් ඥාන විපරිත හි ඇති නොවන බවද එම ග්‍රන්ථවල සඳහන් වේ සති සම්පජඤ්ඤයෙන් ජීවත් වන උතුමන් වහන්සේලාට ඥාන විපරිත හි ඇතිවිය හැකිද කියලා මම අහන්නේ දැන් මේක තමයි අපි මුලදීම කිව්වේ සති සම්පජඤ්ඤ වෙන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි කියලා. අරිහතුන් වහන්සේලා හැම වෙලාවෙම සතියෙන් ඉන්නේ. නෝනින්නේ. ඒ නිසා තමයි ඥාන විපරිත හිත හදාගන්න පුළුවන් කියලා. උන්වහන්සේලා සති සම්පජඤ්ඤ වෙන්නේ චතුරාර්ය සත්‍යය පිළිබඳව. චතුරාර්ය සත්‍යය පිළිබඳව යම් කිසි දෙයක් දැක්කහම ලෝකයේ සියලුම දහම මේ හා සමාන නැහැ. සමහර වෙලාවට කියන ධර්මයේ ඇත්ත ඇත්ත හොරා ගන්න. අපවාද හත්ය පිළිගන්න හරියද විතරක් නෙමෙයි ධර්මයේ කියන්නේ. ලෝකේ විවිධාකාර සියුම් තැන් විග්‍රහ කරන්න තියෙනවා. මේ විලාසිතී ගන්න අදහස ධර්මානුකූල නොවෙන්න පුළුවන්. එක අවස්ථාවක හැවිත් හාමුදුරන්ගේ ගෝල පිළිස. බුදුරජාණන් වහන්සේ හැමෙන්න එකාපු වෙලාවක ආගන්තුක ගෝල පිළිස සංවරව ඉඳ දන්නේ නැහැ. තව තවත් මොකද කියන්නේ විවිධාකාර කතා බහ වලින් මහා කාල කොටියක් ඇති වෙනවා. බුදුරන් වහන්සේ ආන කෙවුලෝ ආයේ ගෑ ගහන යුතිය කවුද? මේ හැදී සාදුනේ ගෝල පිළිසක්. වහාම මගේ කන දෙහෙන වක්‍ර මේවා කියන්නේ නැතුව ඇත් කරා. යවන. ඒකේ වා ඉන්නේ පාරිය. වස් කාලයක වස්වසන් වැහැද දිලා අයියේ බුදුරන් වහන්සේලාගේ වස්වසන් ඉඳාගෙන ඉදිරියට ආව කිසිම බුදුරන් වහන්සේ උත්තරේ දුන්නා. දැන් කරන්න දෙයක් නැහැ. බුදුර වෙනස් කරන්න බැහැ පිළිස යව්වා. මේව යවනකොට ඔයද කරන්නේ? ඔය දැන් වහන්සේ ඇවිල්ලා මේකම ආපහු යන්නේ කියලා අහනකොට අර ලිජේ රාජ කුමාරවරු ආදී වශයෙන් අහලා ඒ අය කියනවා මෙන්න මේ සිද්ධියක් සිද්ධ වෙලා උන්වහන්සේ අපි ඉවත් කළා. ඒකයි යන්නේ පොඩ්ඩක් එහෙනම් මම ගිහ කතා කරලා එනකන් ඉවත්ලා ඉන්න කියලා. හරි රාජ කුමාරවරු ඇවිල්ලා බුදුරණන් වහන්සේ ආවිලා මේ ස්වාමීනි ඔබ වහන්සේ බය දකින්නේ නැත්නම් ඔබ වහන්සේගේ බලක් අහන්නේ නැත්නම් ඒ අයට ප්‍රමාදයක් වෙනවා කියලා අපිට අනුකම්පා කරලා ඒ අයට නැවත සමාව දෙන්න කියලා කියනකොට ඔය ආශ්‍රය බුදුරණන් වහන්සේ මේ ආකාරයෙන් විග්‍රහ කරලා දෙන්නවා මේ කෑකෝ ගැහිලා තියෙන වරද. ඇයි බුදුරජාණන් වහන්සේ කාගේ අපහාරයෙන් දැන් ආයි සමාධියට හායින ඔයා කියන කහලා මම ගෙදෙන්නම් කියලා එහෙම කියන එකක් කිව්වේ නැහැ. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ දන්නවා පුද්ගලයේ හිත ඉක්මවාලු දිය යුතු ක්‍රම වහලා. බරපතල ලෙස කෙනෙකුට හැංගීමක් දෙන්න ඕනේ. ඒක දිය යුතු ආකාරය. වහාම දෙනක ප්‍රතික්ෂේප කරනවා. වටේට වටිනාකම මතු වෙලා ඉන්නේ එහෙමයි. ඒ වගේ අවස්ථා තියෙනවා. මෙන්න මේ අවස්ථාවකට සිද්ධ කරනවා. බුදුරජාණන් වහන්සේ දන්නවා දැන් මේ විදිහට මම කිව්වහම මෙහෙම යන්න යනවා. ලිච්ඡේ කුමාරෝ වැඩිලා මේක මෙහෙම අහනවා ආරම්භහම මෙහෙමයි සිද්ධ වෙන්නේ ඕකත් බුදුරන් වහන්සේ දන්නවා නමුත් ඒ විග්‍රහ කරනකොට බුදුරන් වහන්සේගේ අනාත්ම ඥානය ගැන දකින්න නැතුව හරියටම ඒ විදිහට විග්‍රහ කරනවා බුදුරන් වහන්සේ ඊට පස්සේ ඒ කියමනහල මේ යහයි නම් ඉඳ කියන්නේ කියලා කිව්වා කියලා ඔවා තමයි විග්‍රහ කරන්නේ ධර්ම විග්‍රහ කිරීම කියන අනුපාත දැන් මේ විදිහට කරුවාට පස්සේ මොකද වෙන්නේ බුදුරන් වහන්සේ ඒ වරෝල වතාවත් දෙක තුනක් එහෙම කිව්වට පස්සේ නැවත ඉඳ කියලා ඉතින් පරිවිඩයක් කරනවා එන්නේ ඉතින් ඉතින් එයාට අවවාදන සාසනාව කියලා මේ කෑකෝ ගහන කිදීන වරද ප්‍රලාපවල වරමු එන්නයි දෙතිස් කතාවකින් වැක්තියෙන් ඉලා ඉන්නේ ඇති. එහෙම අනුශාසනාවක් කළා ඉතින් ශරීර සාධිලන් ගේනවා මං ඊයේ ඇටි අඳ කිව්වම ඔබ ඔබට මොකද හිතෙන්නේ කියලා. සාමීනි මටත් හිතෙනවා දැන් ඔබ වහන්සේ මේ මේ දිහේ තවන් අර සමාපත්තියෙන් ඉඳ බලාපොරොත්තු වෙන අයින් කළා කියලා මටත් හිතෙනවා මාත් මගේ පාඩුවේ ඉන්නවා කියලා. දැන් මේ ධර්මයේ ධර්මයේ පිළිවද මෙච්චර විග්‍රහ කරන දන්න ශරීර සාධිලන් පිළිතුරුනේ ඕක. ආයෙත් වහාම නවත්ත ගන්න එක තමයි. මොකද නැතුන මොකද ඉන්නේ? සාමිනේ ඔබ ආශ්‍රයේ වියකින් ඉන්න අවස්ථාවක. අපි හැටි තරම් උත්සාහ කළා වීර්ය කළා. ඒ විදිහ හිතනවා ගන්න ඕනේ කියලා මට හිතුණා. සාදුකාරය දිනක හාරිපුත ආදර්ශ ඉඳලා. දැන් හාරිපුත හාමුදුරු. බුදුරජාණන් වහන්සේ කිව්වා සාමිනේ මටත් තියෙන වගේ පාඩුවේ ඉන්න ඕනේ කියලා. ඒ අදහස ඥාන සම්පවිතද විපවිතද? ඥාන සම්පවිතද බුදුරජාණන් වහන්සේ අනුවාද කරනවා. නෑ යා සම්පූර්ණ කරාගිය මොකදම අමුතු. දැන් ඔය වෙන්නේ විවිධකෙන් සාධකය ඥාන විපරිතයි සාතන් වහන්සේලා හත ගන්නවානේ සාමාන්‍ය සාතන් වහන්සේ ගන්නේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ ඉහළ වේක. හරි සාන්ත. එහෙනම් උන්වහන්සේලා තදහසක් ආන්නේ මගේ පාවිය මාත් ඉන්නවා. මලක් වැඩක් නැහැ. කෑකෝ ගහන මිනිස්සු මන්දයි ජගවල කියලා මහන්සියලා. මම මගේ පාවිය සම්පූර්ණ ඉන්නවා කියලා අදහසක් ගත්තා. ඥාන විපරිතයි
ya unhasi sampai jangan ni dia tu yang kata agak. Tapi ini yang tapi ini unhasi ni, saya wajibnya cipta dalam ni, ni kahana pelibat tu, elemen ketiemen mulai atau etinol kejadian baru. Ini elemen ketiemen mulai yang hati lahir dah, yang pertama ni, timukti lepas dah ini, hati lahir itu kerja. Ini unhasi kerja ni, ni jatuh hati apa boleh kerja. Ya unhasi itu yang hati ini juga. Tapi sampai jangan jadi orang, ada tiada yang kata tu ada ini. Ina sekarang ini juga, nah ini hotel tu, nah kodi awak sih dewi, kata nuhat sih nama tu, ini awak sih dewi ni lagi itu hidup di sini awak dah, nah sampai itu, kata nuhat sih awak sih dewi ni lagi aneh, awak lagi kan sih dewi ni, tuh awak tulang gula hikam, kadi napa dia pernah tu, nah tapi sampai jangan jauh nana, kakak pun kadi ni, ada itu lah, jasa kat jasa ni lah, nih. Kalau sampul naik, naik apa dia tu ham? Ia apa sebenarnya? Juga dini, kita sahaja kerja dalam apa jila bandar balun. Kami dalam yang mahal internet balan dulu ni, ha indah darjah indah ni. Hari dalam jurut ni sahaja bahaya ni kebawa dekat lah. Apa lemah tu? Agak segeran tu, desa segeran tu, muka segeran jamak kat ini. Apa lemah tu? Satu hari pertama ni kata kerja, ATM kerjakan deh, kiri kiri di dalam balap tu indah ni, hari tu kerjakan deh. Apa lemah tu? Ni mana? Kita balap tu ni, saya dengar dia apa tu?